tinne mamta madanne ma o dekhiya kiri kodu mediyam re nunhi naili venne ob tamadan ob mage kiya ob tamadan ob mage kiya mamatam danne ma obhi kiya ho susuman kiya जीविते सुपिम कताव किया दुन्ने उब माईलदे ओ हो सुसुमन किया नु दुन्नु जीविते सुपिम कताव किया दुन्ने उब माईलदे විරහා විඳලා තියෙනවද බූට් කාලා තියෙනවද බූට් කාපු නැති බූට් කාපු නැති කොල්ලෙක් ඉන්නවද ආ එච්චරයි එහෙනම් මේ ගීතය කෝච් සුපුන්ගේ හදවතට දැනුනේ කොහමද ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔව් ඇත්තරම ලොකු අතීතයකටත් ගියා බුරු කියන්න ඕනේ නෑනේ සහ කියන්න ඕන චින්තකගේ ඇත්තරම වොයිස් එක හරිම ලයාන්විත අර හිත උණු වෙන විදිහේ වොයිස් එකක් තියෙන්නේ එයා විරහා ගීතයක් ගැයුවත් ඒ කියන්නේ අපි යගුණ ගීතයක් ගැහුවත් ආදර ගීතයක් ගැහුවත් එයාගේ ලයන්විත සොරේ ඇත්තටම අර හද ඇතුළටම කිඳා බහිනවා. සා කියන්නුනේ එයාගේ පර්සනලිටි එක දැක්කම හරි කලෙක්ටිව් රිසර්ව්ඩ් පර්සනලිටි එකක් තියෙන මං හිතන්නේ මේ සෝල් එක තමයි ඔයාගේ වොයිස් එකත් එක්ක එලියට එන්නේ. ගොඩක් එන්ජොය් කරා. ජය වේවා සින්තක. කොච්චසු ඇතින් ඉන්න නිසා මම මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මම මේ වගේ ප්‍රශ්නයක් අහන්නම්. කෝච් කසුන්ට කොහොමද චින්තකගේ අද ගායනය දැනුනේ? ඇත්තටම ආරම්භයේ ඉඳලම චින්තක සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි ගොම හැංගීම් බරව ගායනා කරන්නේ ගීතයම ගායනා කරන්න ඕන එකක් වෙනදා හැබැයි අර අන්තරා කුඩසේ අන්තරායේ වටනාදු මන් දැන්නේ කියලා මට හිතන ඉතරා තැනකද නමුත් ඇත්තටම ඉතින් මේ වගේ තරඟවල වල මේ ලයිව් ෂෝස් නේද අපි කරන්නේ ඉතින් ඒකෙන් හින්දා පොඩි පොඩි හාට මෙහාට මෙහින් සිද්ධ වෙන පුළුවන් නමුත් ඒ සියල්ලම බාර වෙන්නේ චින්තක ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට තමයි කොච් බියන්නේස් චින්තකත් ඔබේ මේ ගීතයත් ඔබේ සියල්ලම ඔබේ එහෙනම් ඉතින් කතා කරමු කතා කරන්න කියන්නේ අද ඇත්තටම කියනවනම්
අපේ ටීම් එකේ ඉන්න බොහොම මේ හදවතට දැනෙන ටෝන් එකක් තියෙන ගායනයක් ඉදිරිපත් කරන කෙනෙක් තමයි චින්තක කියන්නේ. ඒ කියන්නේ ගිය පාර ඉස්සෙල්ලේවේදී මුළු ලංකාව මම හිතන්නේ කඳුලෙන් තෙත් කෙරෙව්වා එක පාරක්. අද මම හිතනවා චින්තකර කිව්වා වගේම ස්ටාර්ට් එකේදී ආරම්භයේදී ඉතාම හොඳට ගායනා කරා. අන්තරා කොටසදී මම හිතනවා අද පොඩ්ඩක් එක්සයිට් වෙලා කියලා මට හිතනවා. මොකද මේ ලයිව් ෂෝස් ඉඳ පොඩි එක්සයිට්මන්ට් එකක් අද මම හිතනවා ස්ටාර්ට් එකේ ඉඳන්ම තිබුණා. අපිටත් තියෙනවානේ. අපිටත් ෂෝ එකකට ගියාම ওই වගේ දේවල් තියෙනවා. හැබැයි මම හිතනවා ප්‍රේක්ෂක ජනතාව චින්තකට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. මම කියනවා ප්‍රේක්ෂක ජනතාවට චින්තකට ඔබගේ හදවතින්ම සාධාරණ ඉෂ්ට කරන්න. චින්තක කියන්නේ හැමදාම අපේ ටීම් එකේ හරි කියන්නේ ගීතයට හරි භාවයක් ගීතයට හරි හැඟීම් බරව ගායනා කරපු ගායකයෙක්. ඉතින් ස්ටේජ් එකට ආවහම සමහර හැඟීම් වැඩි වුණාම හැඟීම් බර වැඩි වුණාම සමහර වෙලාවට මේ තාක්ෂණික පැතිවල පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපේ ටීම් එකේ ඒ ඉන්න ඒ කියන්නේ විරහ ගීතයක් ගායනා කරනකොට ඒ අවශ්‍ය හඬ, ඒ අවශ්‍ය හැඟීම්, ඒ අවශ්‍ය භාවය මම හිතන්නේ චින්තක නිරායාසයෙන් ගේනවා. ඉතින් ඒක දන්න රසික රසිකාවියෝ චින්තකට සාධාරණයක් කරලා චින්තකට අවශ්‍ය මනා ප්‍රමාණය දෙන්න කියලා මම හරි ආදරෙන් කියනවා. ඔබට ජය. කොහොමද පර්ෆෝමන්ස් එක? තවත් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න The Voice Sri Lanka YouTube channel එක දැන්ම subscribe කරන්න.